සුබ දවසක් වේවා ආදරම්මේ තාත්‍යපතේ දුවේ. මනුස්ස සංහතිය දිහා ඔබ නිරීක්ෂණය කරමින්, පරීක්ෂණය කරමින්, විග්‍රහ කරමින් අවබෝධ කරගන්න උත්සාහ කරොත් මේ මනුස්ස ආරම්භයේ පටන් අද දක්වා මේ මනුස්සයාගේ ජීවිතේ මොකද්ද හොයනවා වගේ දැනෙනවා. අද උදේ දවසේදී මට මුණ ගැහුණා තරුණ පුතෙක්. ඒ තරුණ පුතාව අම්මා එක්කගෙන ආපුවාම මං ඇහුවා ඒ තරුණ පුතාගෙන්, මොනවද ඔබේ අනාගත සැලැස්මවල් කියලා. ඒ පුතා කියනවා, කවුරුවක්වත් හොයාගත්තේ නැති දෙයක් මං හොයාගන්නට ඕනේ. මම විද්‍යාඥවරයෙක් වෙන්නට ඕනේ. මේ පුළුවතලේ මිනිස්සයාට කවදා හරි හොයාගන්න බැරි ලෙඩක් තියෙනවා නම්, ඒ ලෙඩේ නිසා මැරෙනවා නම්, බෙහෙත් නැත්තම් ඒකට මං ආසයි මගේ මුළු ජීවිතේම කැප කරන්න, හොයන්න, ඒ මිනිස්සෙ එක්ක ජීවත් කරවන්න යම්කිසි කරුණුකාරණා ඉදිරිපත් කරන්න සහ මොනවා හරි දෙයක් මේ පොළොවතලයට නිර්මාණය කරලා දෙන්න. මං අතට අත දීලා කිව්වා, හරිම සතුටුයි පුතේ. මනුස්ස සංහතිය බේරගන්න ඔබට විද්‍යාඥවරයෙක් වෙන්න ඕන නම්. මං කිව්වා, එහෙනම් ඔබ සතුට කියන දේ ජීවිතේ ලබන්නයි යන්නේ. ඉගෙන මේ සැබෑ සතුට කියන දේ ලබන්න එහෙනම් ඔබේ ජීවිතේට යම්කිසි ආකාරයෙන් අත්විවරමක් වැටෙන්නට ඕනේ. දැන් මේ අත්විවරම ගොඩක් අය අමතක කරලා දානවා. ඒ තමයි උපදේශක ඇහෙවත් සිරාක් පොතේ කියන, ඔබේ පියාට ඔබ ගෞරවය කරන කල ඔබේ පාපයන් සියල්ලක්ම මැකී යන්නේ, ඔබේ මවට ඔබ ගෞරවය කරන කල ඔබ නිධානයක් රැස් කරගත්තා වූ කෙනෙක් වගේය. ඔවුන්ගේ මහලු වයසේදී ඔවුන්ගේ සිතට වේදනාවක් නොදෙන්න එවිට ඔබේ යාඥාව අසනු ලැබේ කියලා මේක අමතක වෙලා යනවා. ඒ නිසා දැන් ගොඩක් වෙලාවට දැන් අධ්‍යාපනය ලබන්න ලබන්න නේ අධ්‍යාත්මය අඩු වෙලා යනවා. ඒ නිසා මගේ අරමුණ කරා මම යන්න කැමති. හැබැයි ඒ අරමුණ කරා යන්න ශක්ති ප්‍රමාණය, බලය මම ළඟ තියාගන්නේ නැහැ. මම එකතු කරගන්නේ නැහැ. ඒ නිසා තමයි රත්රන්නම් මේ තාත්ති පුතේ දුවේ ගොඩක් අයගේ සිතුවිලි අද සැබෑවක් වෙලා නැහැ. හිතලා බලන්න ඔබ මොනතරම් සිතුවිලි තිබුණාද කියලා පුංචි කාලේ ඉඳලා. ඔබේ පුංචි කාලේ ඉඳලා සිතුවිලි තිබුණා. හැබැයි ඒ සිතුවිලි සැබෑවක් වෙන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් කාර්ය, මෙන්න ඒකට අවශ්‍ය කරන පසුබිම්ම අපි හදාගන්නේ නැහැ. අපි කියනවා, "Don't disturb me." මට කරදර කරන්න එපා. මගේ පාඩුවේ ඉන්නකෝ. මගේ වැඩේ කරගෙන යන්න මට ඉඩ දෙන්නකෝ. ඒ නිසා අම්මා තේ කෝප්පයකුත් එක්ක ආවත් ඕක තේලා යන්න මට කරදර කරන්න එපා. මගේ වැඩේ තාම ඉවර නෑනේ. නේ? දැන් මේ මගේ වැඩේ ඉවර කරන්න හදනවා අම්මගේ ජීවිතයේ තාත්තගේ ජීවිතය හෙලා දැකලා. මේ ලෝකේ සතුට කියන දේ මිනිස්යාගේ ජීවිතේ රැඳුනේ අම්මා තාත්තව බලාගත් අයට විතරයි. අනිත් අය හැම කෙනෙක්ම මානසික ලොකු චිත්ත පීඩනයකට ගියා. බැරි භාවයන් වලට ගියා. අසරණ කම් වලට ගියා. ජීවිතේ නොසිතූ මොහොතක කඩාගෙන වැටුණා. ඇයි ඒ? අර අත්විවරම ශක්තිමත් නැති නිසා. ජීවිතේට ඵලදායි විදියට යමක් අයිති කරගන්න බැරි නිසා. ඒ නිසා තමයි දෙමෝපියන්ටත් කියනවා, ඔබේ දරුවන්ට ඔබ ශාප නොකරන්න. දරුවන්ට ශාප කරන්න එපා. දරුවන්ට ශාප කරොත් කාර්ය ඒක පුදුමාකාර විදියට ඔවුන්ගේ ඇදවැටීමක් බවට පත් වෙනවා. ඒ නිසා දෙමෝපියන් හැම මොහොතකදීම ආශිර්වාද කරන එක විතරයි තියෙන්නේ. දරුවන් හැම මොහොතකදීම ඒ අම්මා තාත්තට ගෞරවය කරන එක විතරයි තියෙන්නේ. ඉතුරු ටික දෙවියන් වහන්සේ ලස්සනට අරගෙන යනවා. ඉතින් ඔබට ගෞරවාන්විතව ඇරයුම් කරනවා. ඔබ හැම කෙනෙක්ම සතුට හොයන්න, අලුත් දෙයක් හොයන්න, අලුත් දෙයක් මේ ලෝකයට දෙන්න අම්මා තාත්තව ඔබේ දෙපැත්තේ තුරුළු කරගෙන
ඒ ගමන යන්න දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරාවි. චිසබීටයි.